හෙලෝ අවස්සේ පියුටි චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි චූටි ගමනක් යනවා පැන්සිය දෙන්නම එක්ක. ඉතින් එහෙනම් යමු අපිත් එක්ක. ඔන්න ඉතින් දැන් කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අක්කත් ඉන්නවා, චූටි සුදු පැන්සියත් ඉන්නවා, අම්මා ඉන්නවා. ඉතින් ඔන්න දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි පිටත් එන්න තමයි හදන්නේ. ඉතින් ටිකක් හවස් වෙලා තියෙන්නේ වහින්නත් වගේ. ඒ වුණාට ඉතින් අපි හිතුවා පැන්සිය දෙන්නත් එක්ක පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. දැන් අපි මේ යන්නේ කිඹුලාවල ජොගින් පාත් එක පැත්තට. ඒ පැත්තේ ස්ට්‍රීට් ෆුඩ් එහෙමත් තියෙනවා. ඉතින් අපි චුට්ටක් ඇවිදලා ස්ට්‍රීට් ෆුඩ් පැත්තේ යන්නත් හිතාගෙන ඉන්නවා. මේ තියෙන ජොගින් පාත් එකේ කාපාක් එක මෙතනින් පුංචි ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් ඇවිදින්න ආවා හවස් වෙලා. පොඩි කට්ටියවත් එක්කගෙන චුට්ටක් ඇවිදින්න ආවා. ඉතින් ස්ට්‍රීට් ෆුඩ් පැත්තේ යන්න හිතන් ඉන්නවා. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කිඹුලාවල. ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා අර පැත්තේ. දැන් මේ පැත්තට ගිහින් එමු. හවස් වෙනකොට මේ හරිය හරිම ජනාකීර්ණයි. මොකද වැඩ ඇරිලා කට්ටිය ගෙදර යන වෙලාවනේ. ඒ වුණාට ජොගින් පාත් එකේ නම් ටිකක් නිස්කලංකව ඇවිදලා ඉන්න පුළුවන්. ඉතින් මෙතන දියවන්නා ජලාශයක් තියෙනවා. ඉතින් මේ හරිය හරිම කූල් ප්ලේස් එකක්. ඉතින් ඇවිදලා හවසට පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන්. ගොඩක් දෙනා ජොගින් කරන්න එනවා හවස්වරුවට. ඉතින් ඔන්න දැන් අපි හිමීට ඇවිදගෙන පාරත් පැනලා දැන් මේ යන්නේ ස්ට්‍රීට් ෆුඩ් පැත්තට. ඉතින් පාර අයිනේ දිගටම මේ විදියට කඩ දාලා තියෙනවා. ඉතින් පාර අයිනේ පොඩි පොඩි ස්ටෝල් වල මේ වගේ කෑම එක එක වර්ගෙන් දාලා තියෙනවා. ඒ වගේම එක එක බීම වර්ගත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි චුට්ටක් මේ විදියට කෑම කඩ බල බල ඉස්සරහට ඇවිදගෙන ගියා. මෙතන බඩේරිඟු කරල් ග්‍රිල් කරලා දෙනවා. ඒකට බටර් ගාලා එහෙම ග්‍රිල් කරලා දෙන්නේ. අපි ඒකත් ට්‍රයි කරලා බැලුවා. ඒකත් රසයි. ඔන්න දැන් මෙතන ඉඳන් තමයි ඒක දිගටම ස්ට්‍රීට් ෆුඩ්ස් පටන් ගන්නෙ. මේ කඩෙන් අපිට කොරියන් ෆුඩ්ස් ගන්න පුළුවන්. රාමෙන් තියෙනවා. එතනින් ගිහම කෝන් ඩොග් තියෙනවා. ඉතින් කොරියන් ෆුඩ් ලවර්ස්ලට මෙතනින් කෑම ගන්න පුළුවන්. මේ තියෙන්නේ මොජිටෝ ෂොප් එකක්. ඉතින් මෙතන ඔයාලට එක එක වර්ගයේ මොජිටෝස් ගන්න පුළුවන්. රුපියල් 400 වගේ ඉඳන් ඉහළට තමයි තියෙන්නේ. මේ දැන් පහුවෙන්නේ චායි වාලා කඩයක්. එතන එක එක වර්ගයේ ඉන්ඩියන් ටී වර්ග තියෙනවා ගන්න පුළුවන්. මෙතන තිබ්බා රෝස් පාන්. එක එක කරීස් එක්ක රෝස් පාන් කන්න පුළුවන් එතනින්. ඉතින් මෙතන ඉඳන් පටන් ගන්නවා කොත්තු, රයිස්, එතකොට සබ්මැරීන්ස්, බර්ගර්, හොට් ඩොග්ස් ඒ වගේ කඩ ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන චූටි ස්ටෝල් එකක් පේන්නේ. මේ තමයි වන් ෂොට් කඩේ. අර ඔයාලා වීඩියෝස් වල හැම දැකලා ඇති එක පාරම බීම එක බීගෙන බීගෙන යන්නේ අන්න ඒ වගේ කඩයක්. ඔන්න ඉතින් මෙතන බස් එකක් තියෙනවා. ඒකේ උඩට ගිහිල්ලා කෑම ගන්න පුළුවන්. මෙතන ගොඩාක් ස්ටෝල්ස් වල එක එක වර්ගයේ මීට් අයිටම්ස් ග්‍රිල් කරලා තියෙනවා. චිකන්, පෝක්, එතනින් ගිහාම සොසේජ්, ෆිෂ් අයිටම්සුත් තියෙනවා. ඉස්සෝ, මාළු ඒ වගේ දෙකම. ඒ වගේම අර මං කලින් කිව්වාගේ කෝන් ග්‍රිල් කරලා තියෙනවා. තව රොටි, පරාටා, සෑන්ඩ්විච් ඒ වගේ කෑමත් තියෙනවා. ඉතින් අපි මේ විදියට කෑම කඩ ටික ඔක්කොම බලාගෙන අන්තිමට වෙනකන් ඇවිදගෙන ආවා. ඒ විදි අක්කලා තනි පැත්තෙන් ඇවිදගෙන ඇවිත් තිබුණා. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ අපි මොනාද කන්නේ කියලා සිලෙක්ට් කරගන්න. ඉතින් කෑම කඩ ගොඩාක් තියෙනවා. මොනාද ගන්න කියලා හිතාගන්න බැරුව තමයි ඉන්නේ. එහෙනම් අපි බලමු අපි කොයි කඩේද තෝරගත්තේ කියලා.
ඉතින් අපි එද්දී බස් එකක් තිබුණා ඔයාලා දකින්න ඇති. ඉතින් අපි හිතුවා එතනින් කෑම ගන්නවා කියලා. ඉතින් අපි ඕඩ කරා චිකන් කොත්තු එකකුයි සබ්මැරීන් එකකුයි. මේ තියෙන බස් එකේ උඩ තට්ටුව. ඉතින් මෙතනින් උඩට නැගලා උඩ ඉඳන් අපිට කෑම ගන්න පුළුවන්. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්නම් view එක. මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ආවා ස්ට්‍රීට් ෆුඩ් වලට. ඔයාලා දකින්න ඇති මම වීඩියෝ කරගෙන ආව දිගටම. මේක බස් එකක්. මේකේ උඩට ඇවිල්ලා කෑම ගන්න පුළුවන් ඔයාලට. ඔන්න ළමයි ඉතින් අපි ඕඩර් කරපු කෑම ටික ආවා. ඉතින් ගොඩක් වෙලා ගියෙත් නැහැ. ටක් ගාලා එයාලා රෙඩි කරලා දුන්නා. ඔන්න ඉතින් මේ වෙද්දි නම් චූටි පැංචිට හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් අප්පා එයාව තියාගෙන හිටියා. ඉතින් චූටි පැටව් එක මෙතන නම් කෑම ගන්න ටිකක් අමාරු නිසා අපි හිතුවා කෑම එක ටේක් අවේ කරලා ගෙදර අරන් ගිහින් කනවා කියලා. මේ කඩෙන් තමයි අපි ග්‍රිල් කරපු කෝන් ඕඩර් කරේ. මෙතනත් කෑම වර්ග ගොඩක් තියෙනවා ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මේ කඩවල් වල කට්ටිය හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම අපිට ගියොත් රසම රස කෑම ටිකක් කාලා එන්න පුළුවන්. ඉතින් අපි කෑම ටිකක් ටේක් අවේ කරගෙන ගෙදර එන්න පිටත් වුණා. මොකද ෂූටි දෙන්නත් එක්ක ඉතින් ටිකක් අමාරුයි. ටිකක් රෑ වෙලා තිබුණ නිසා. ඉතින් ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ හරි අමුතුම කෑම වලින් පිරිච්ච ලෝකයක්. ඉතින් හවස්වරුවක පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරලා කාලා බීලා යන්න පුළුවන්. ඉතින් චූටි පැංචිය දෙන්නත් එක්ක ගෙදරටම වෙලා ඉඳලා මේ වගේ එළියට එන්න ලැබෙන එකත් හරිම සතුටක්. දැන් අපි හිමීට කාපාකයකට ආපහු ඇවිදගෙන යන ගමන්. ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. තවත් අලුත් වීඩියෝකින් හමුවෙමු. එතකන් අදට ගිහින් එන්නම්. ලබන සතිය හමුවෙමු. හැමෝටම බයි.